ආපු අය නෙමෙයි. මේ බුද්ධ කෝලාහලය කියන්නේ මේ ගෝරියක් කියන විදිහට තමයි ඒගොල්ලෝ අර්ථකථනය කරන්නේ. මොනක් වගේ ගෝරියක් කියන්නේ දෙපත්තක් අතර මේ කෝලාහලය කියන්නේ ගෝරියක් යුද්ධයක් වගේ එකක් තමයි. මේ බුද්ධ කෝලාහලය කියන්නේ මේ ධර්මයේ විකෘති වූ අවස්ථාවේ ධර්මයයි අධර්මයයි පාවිච්චි කිරීම බුද්ධ කෝලාහලය. තේරුණාද? දැන් මේ ධර්මයයි අධර්මයයි පාවිච්චි කරලා මිනිස්සු දැන් ඔය මහානවිච ආමුද්‍රව දේශපාලනයේ කටයුතු කරනවා නම්, පෙළපාලි යනවා නම්, සත්‍යග්‍රහ කරනවා නම්, තව නොයෙකුත් සංවිධාන පිහිටවගෙන ඒක බුද්ධ කෝලාහලයේ ලක්ෂණ තමයි. ඒවා බුද්ධ කෝලාහල. ඒවෙන් කාටවත් යහපතක් වෙන්නේ නැහැ. ඒ කරන මිනිස්සුන්ට නම් කියන්න බැරි තරම්, හිතන්න බැරි තරම් පාපයක් අකටයුත්තක් අනිවාර්යයෙන්ම නිවන් දකින්නවා නෙමේ මහණ වුණාට අපාය යනවා. අපායෙන් බේරෙන්න කිසිම විදිහක් නැහැ. ඔය වගේ දේශපාලනය කරනකොට, පෙළපාලි යනකොට, සත්‍යග්‍රහ කරනකොට මේ මෙත්තා කරුණා මුදිතා කියන සතර කමඨාන් සිටේ තියෙනවා නම් ඕවා කරන්න බෑ. තරහකාරයෙකුටවත්, වෛරක්කාරයෙකුටවත්, විරුද්ධකාරයෙකුටවත්, තමන්ට නොගැලවෙන දෙයක් කරන පුද්ගලයෙකුටවත් තරහෙන්, වෛරයෙන්, ක්‍රෝධයෙන්, ඊර්ෂාවෙන් පෙළපාලි යන්න බෑ. ඔය පෙළපාලි යන මිනිස්සු, ඔය සත්‍යග්‍රහ කරන මිනිස්සු, ඔය තව නොයෙකුත් ආකාරයේ ඔය සංවිධානය හරහා ගදාගෙන අර දිට්ටිගත වෙලා පැරදි විදියට යම් යම් පුද්ගලයන්ට විහේසා හිංසා කරන ආකාරයට, එක්ක රජයට අපහසුවක් කරන, එක්ක පුද්ගලයෙකුට අපහසුවක් කරන ආකාරයට කටයුතු කරන අය කීයටවත් බුද්ධ ශාවකයෝ නෙමෙයි. ඒගොල්ලෝ බුද්ධ කෝලාහලයක් කරන අය. බුදුහාමුදුරන්ගේ නමින් කෝලාහල කරනවා. මේ ඒකේ මං සාමාන්‍යයෙන් ගත්ත අර්ථය පොඩ්ඩක් මම පැහැදිලි කරන්නේ, මේ බව උදුරා දමන්න දැන් මේ බුදු දහමේ ඉන්න කොටසක් මොකද්ද? දැන් බව සකස් උදුරා දමන්න, බව උදුරා දැමීමට බබ දැන් අර මහාන වෙනකොට මොකද්ද පින්වා කියන වාක්‍ය? මේ කසාවට ඇඳගන්නේ මොහොකටයි කියලාද කියන්නේ? සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බානස්ස සච්චිකිරියාව කසාවටන් ගහෙත්වා කියලා කියන්නේ. එතකොට බව උදුරා දාන්නයි මේ කසාවට ඇඳගෙන කටයුතු කරන්න මේ අදිෂ්ඨානයක් ඇති කරගෙන මහණ වුණේ. දැන් බව සකස් කරනවා. අනුන්ටත් බව උදුරා දාන මාර්ගයක් කෙරේ වෙතත් බව සකස් කරන පාරක් ක්‍රියාවක් කියා දෙනවා. එතකොට ඉතින් ඒක බුද්ධ කෝලාහලයක් තමයි. වහන්සේට දීගාශිරෙමි අරහතුන් වහන්සේ.